மோන දේව ප්‍රකාශනය හේ ප්‍රව්වරුන් වෙතයවනලද හසුණින් උපුටාගත් පාටයකි. දෙවියන් වහන්සේ ආදී යුගවලදි නොයක් විටද விවිතාකාරයந்த දිவසිවයන්මகிින් அே පියවருුන්ට කතා කලසේක. එහෙත් දැන් මේ අවසාන කාලයේදී உන් வහන්සே, සිය පුත්‍රයාණන් මගින් අපට කතා කළසේක උන්වහන්සේ කරනකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා සියල්ලේ ஒருරුමකාරයානන් කොට උන්වහන්සේ පත්කල සේක උන්වහන්සේ දෙවියන් පහන්සේගේ මහිමතාවේ ප්‍රභාවයද දේවත්වයේ ස්වරූපේද වනසේක තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරණ සේක. පාපශෝධනය ඉටුකළ පසු උන්වහන්සේ උත්තම ස්ථානයහි මහෝත්තමයානන්ගේ දකුණත අසුන්ගත්සේක. පපුත්‍රයාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය මෙසේ දේවදූතයන්ට වඩා ශ්‍රේෂ්ඨනාමයක් පුත්‍රයාණන් වහන්සේට. ුම වූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වඩා බොහෝසේ උතුම් වනසේක මන්ද ඔබ මාගේ පුත්‍රයාය මම අද ඔබ ජනත කලිමේ කියත් මම ඔහුට පිෙක්වන්නේෙමි ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත් උන්වහන්සේ දේව දූතයන්ගෙන් කවරකුට කවදාවත් නොවදාල සේක උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වායි වධාරණ සේක. තේ වචනය මෙසේය ශුද්වර මතඋතුමාගේ සුශේෂයෙන් උපුටාගත් පාටයකිී. එකළ ජෙසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බෞතිස්මස්්නාපනය කරගනු ලබන පිණිස ගලිලේ සිට ජෝර්ධානට වැඩම කළ සේක එහෙත් ජොහන් උන්වහන්සේ වලක්වමින් ඔබෙන් බෞතිස්මශ්නාපනයේ ලැබිය යුත්තේ මමය එහෙත් ඔබමා වෙත එනසේක් දැයි ඇසය. ජෙසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්. දැනට ඉඩ දෙන්න. මෙසේ දේව කැමැත්ත මුළුමනින්ඉටු කිරීම අපට සුදුසියයි වදාළසේක. එවිට ජොහන් ඊට එකඟවිය. ජෙසුස් වහන්සේ බෞතිස්මස්නාපනිය ලැබ එකනෙහිම දියෙන් ගොඩ ආසේක. එවිට සුවර්ගය විවරවිය දෙවියන් වහන්සේගේ ආත්මාණන් පරවියකුමෙන් වසිමින් තමන් පිට පැමිණෙනු ඔන් වන්සේ දුටුසේක. තබද මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයාය. මොහු කෙරේ මම ඉතා ප්‍රසන්නබී සිටිමී ස්වර්ගයෙන් හඬක් නික්මිලී. ගැලවීමදායක සුභාරංචියනම් මෙසේ. අපේ ගෙදරින් අම්මල තාර්ථලා දරුවන්ට කතා කරන්නේ මගේ ලොකුපුතා. මගේ පොටිපුතා මගේ දුව මගේ කියන මේ කෑල්ල මගේ කියන මේ අන්‍යතාවත් එක්ක තමයි පිට කෙනෙක් එක්ක හැමතිස්සෙම දරුව ගැන කතා කරන්න. සමහරලට ගෙදරදිත් කතා කරනවා. මගේ ලොකුදුවේ මෙහෙට එන්න කියලා. ඒ මගේ දුව මට අයිතිය කියන හැඟීම තමයි. මගේ කියන මේ වචනෙන් අපි එලියට දාන්නේ. අදපි සමරණවා? සමිධානන් වහන්සේගේ ස්නාපන මංගල්ය, ස්නාග ජවාම් තුමන් අතින් උන්වහන්සේ ජෝර්ධාන් ගගින්, බෞතිස්මය ලැබවා. මේ බෞතිස්මය ලබනකොට අපිට කියනවා. ස්වර්ගේ විවරවෙලා ආත්මණන් වහන්සේ වැඩම කරලා. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වෙමි කියන හඬ එළිදරවුණා. දෙවියන් වහන්සේ මේ ස්වර්ග පලලා. උන්වහන්සේ පුතාව මේලෝකයට එවලා දැන් ඒ පුතාගේ ජීවිතයේ මහා වෙනසක් වෙන තැනක්. ඒ වෙනස දවසේ උන්වහන්සේ ආය මතක් කරලා දෙනවා. පුතාටත් අපිටත් උන්වහන්සේගේ ප්‍රියාදර පුත්‍රයානෝය උන්වහන්සේ ගැන ගොඩාක් ප්‍රසන්න වෙනවා කියලා. මගේ කියන අන්‍ය තාවය උන්වහන්සේ බොහොම තදින් අයිති කරගෙන. උන්වහන්සේ පෙන්නෙනවා මේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි මනුෂ්‍යය වුුණත් මේ මගේ පුතා. මගේ දේවත්වේ තියෙන මගේ කම තියෙන පුතෙක් කියන කතන්දරයක්. අපිටත් ඇද මතක් ව්ඩෝන අපේ බෞතිස්මය ලබපු හැටි. බෞතිස්මක දරුව කියලා අපිත්. අපේ අම්ම තාත්තා මගේ දරුව කියලා කතා කරන කොට. ඒ හැම වෙලා මතක් කරගන්න ටඕනා ස්වර්ගේ ඉන්න. ඔබේ මගේ දේවතාත්තා. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහු කෙරෙහි මම ඉතා ප්‍රසන්න වෙමී කියලා. අපි අර නොදන්න දවසි බෞතිස්ම ලබන කොට ස්වාමිකනෙක් කැවිල්ලා ඒ ස්නාපන ජලය අපේ ඔළුවේ වක්කරන කොට ඒ සුද්දෝතයිලෙින් අපි වාලේපනය කරනකොට. ඒ සුදු ඇඳුමෙන් අපි වසාගෙන ඒ සුන් ඇඳුම තියල අපිට යක්ක්ෂා කරනකොට. මේ වචනම තමයි. ඔබටත් මටත්. න්හන්සේ ස්වර්ගේ ඉඳන් ලියලා තියෙන්නේ ඔයාගේ මගේ නම ඉස්සර ස්වර්ගගේ ලියල තියෙනවා මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මේ මගේ ප්‍රියාදර දියනියයි මොහු කෙරෙහි ඇ කෙරෙහි මම ඉතා ප්‍රසන්න වෙමී කියලා ඒ ලියපු වචන ගැන අදඋන් වහන්සේ පෙරලල බන්නකොට අදඋන්වහන්සේට ඒ වචනම කියන්න පුළුවන්වෙේද සහර වෙලාට අම්මල දුක්වෙනවා ස්සර පුංචි කාලේ මගේම දරුවෙක් කියල මට කියන්න පුුව දැන් හරියට හැසිරෙන්නේ මගේ දරුවෙක් නොවන ගාන්ට දැන් අම්ම කියලා තාත්ත කියලා අපිට කතා කරන්නෙත් නැතිතරමට දරුව වෙනස් වෙලා කියලා බොහෝම දුකෙන් අම්මල තාත්තල කියනවා. අන්න ඒත් දුකකින්ම ඔබේත් මගේ දේව තාත්තා අද ඔබ මම තිහා බලලා එහෙම කියයිද. එහෙම හිතයිද එහෙම නැත්තාම් ඒසුගේ බෞතිස්ම දවස කිව වචන ටිකම? මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මොහු කෙරේ ඉතා ප්‍රසන්න වෙමී කියර අපි ජීවත් වෙන පිළිවෙල දිහා බලලා ඒ බෞතිස්මට සාක්ෂි දරණ විදිහ ගැන බලලා උන්වහන්සේ අදටත් සතුතු වෙයිද.